කොරෝනා මාරයාගේ බිහිසුණු බව පසක් කරමින් දිනෙන් දින අප රටේ කොරෝනා මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. ඉතින් රටේ ජනතාව අතිශයින් බියට පත්ව ඇති මේ මොහොතේ මුළු රටම සංචරණ සීමාවකටද ලක් කර තිබෙනවා. ඉතින් බුදුන් වහන්සේගේ අති උතුම් තෙමගුල සිහිපත් කරන වෙසක් කුලලද සංචරණ සීමා තුල ඊයේ දිනේදී ගෙවි ගියා. ඉතින් අපි කියන්නට යන්නේ ඊයේ දිනේ සිදු වූ තවත් සංවේදජනක කතාවක්. හැමෝම දන්නා කතාවක් තමයි සිරස ටීවී ලන්ච් ටයිම් ටීවී වැඩසටහන ඉදිරිපත් කර මංජු තේනුවර පැවිදි දිවියට ඇතුළත් වූ බව. ඉතින් උතුම් පැවිදි දිවියට ඇතුළත් වූ මංජු තේනුවර පසුව මාතර විජේසීහ නමින් ශාසනය තුල නැවත උප්පත්තිය ලැබුවා. ඉතින් අපි මේ කියන්නට යන්නේ මංජු තේනුවර එහෙමත් නැත්නම් මාතර විජේසීය හිමියන් ගැන ඇසුණු තවත් සංවේදීජනක කතාවක්. පසුගිය දිනවල මාතර විජේසීය හිමියන්ගේ නැගණියගේ ආදරණීය ස්වාමි පුරුෂයා එහෙමත් නැත්නම් මාතර විජේසීය හිමියන්ගේ මස්සිනා කොවිඩ් වෛරසයට ගොදුරු වුණා. ඉතින් කොවිඩ් වෛරසයට ගොදුරු වී පසුගිය දින කිහිපය තුළම රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. ඒ වගේම ඔහුට රුධිර අවශ්‍යතාවයක්ද තිබුණු බැවින් මාතර විජේසීය හිමියන්ගේ මුහුණු පොතේ මෙන්ම බොහෝ දෙනාගේ මුහුණු පොත්වල අවශ්‍ය රුධිරය ලබා දෙන මෙන් ඉල්ලීම්ද නිකුත් වුණා. මේ අතර මාතර විජේසීය හිමියන්ද නැගණියගේ ස්වාමියාට එහෙමත් නැත්නම් උන්වහන්සේගේ මල්ලීට ඉක්මන් සුවය පතා විවිධාකාර ක්‍රියාමාර්ගත් ගෙන තිබුණා. නමුත් කොවිඩ් මාරයාගේ අනසකට යටත් වෙන්නට සිදු වුණු මාතර විජේසීය හිමියන්ගේ නැගණියගේ ස්වාමි පුරුෂයාට ඊයේ දිනේදී සිය දිවි ගමනට සමු දෙන්නට සිදු වුණා. ඉතින් මේ අවස්ථාව අතිශය සංවේදීජනක අවස්ථාවක් වුණා. එම අවස්ථාවේදී උන්වහන්සේගේ මල්ලීට අවසන් ගෞරව දැක්වීම සහ පාංශුකූල පින්කම සිදු කිරීමට සිදු වුණේද දෛවයේ සරදමකට මෙන් මාතර විජේසීය හිමියන්ටයි. ඉතින් ඒ මොහොතේ උන්වහන්සේ සිය මූණු පොතේ අතිශය සංවේදී කතාවක් පළ කර තිබුණා. මේ එම සංවේදී කතාවයි. මතකද මම මල්ලීට කිව්වා මම පැවිදි වෙන්න යන්නේ අම්මා හොඳින් බලා ගන්නවා නම් පමණයි කියලා. ඒත් ඒ පොරොන්දුව ඇයි කැඩුවේ? අම්මටත් කලින් අපිටත් කලින් මල්ලී යනවා නේද? අපි කාටත් යන්න වෙනවා මේ ගමන. මම ඒ බව අවබෝධ කරගෙන ඉන්නේ. ඒත් ඇයි යුතුයකම් නොකර යන්න ගියේ? කමක් නෑ, මං තරහ නෑ. ඒත් ඇඳන් හිටපු ඇඳුම පිටින් ඇඟට වස්ත්‍රයක් නැතුව මූණවත් පෙන්වන්නේ නැතුව පිරිවර හිටියට ඒ අයටත් හොරා යනව නේද කියලා දැනෙද්දී දුකක් එනවා. ඒත් ධර්මයේ නිසා ඒ දුක දරා ගන්න මම ශක්තිය තියෙනවා. ඒත් දරුවෝ තුන්දෙනයි නෝනයි අම්මයි සහෝදරයන්ටයි බැරි වේවි. දැන් ආපහු එන්න බෑ. දිව්‍ය විමානයක් ඇති කියලා හිතෙනවා. ඒත් කොහේ හිටියත් යලිත් මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන පින් කන්දක් මේ වගේ කරගෙන නිවන් දකින්න මල්ලි. අවසන් කරන්න කලින් දෙයක් කියන්නම්. මල්ලි ඉක්මන් භවයකදී නිවන් දකින්න උත්සාහ කරන්න. කොරෝනා ඇයි මේ වගේ දඬුවමක් දුන්නේ? ඒ අපි සියලු දෙනා සසරේදී කරපු කර්මයක් නිසාද? කමක් නැහැ. මල්ලි මම අවසන් වතාවට පාංශු කූලයකට වඩිනවා. උඹට පින් දෙන්න. සූදානම් වයන් ඒ පින් ටික ගන්න. පෙරුවන් සරණයි මල්ලි. මල්ලිගේ අවසන් කටයුතු හෙට 2021 5:26 උදේ 10:30ට දඩැල්ල සුසාන භූමියේදී ආදාහනය කරනවා. කිසිවෙකුගේ සහභාගිත්වයක් නැතුව පවුලේ අය පමණයි. ඉතින් මේ සංවේදීජනක අවස්ථාවේදී මාතර විජේසීය හිමියන්ගේ පවුලේ උදවිය මෙන්ම උන්වහන්සේගේ නැගණියද අතිශය ශෝකාකූල ලෙස සහභාගී වී සිටිනවා දැක ගන්නට ලැබුණා. ඉතින් උපදින මතු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කියා අපිත් ප්‍රාර්ථනා කරමු. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.